කියලාද කිව්වේ? ස්නායු මැරෙන්න බෑ කියලා. මේ බලපල්ලා මේ දොස්තර මහතුරු බෑ කිව්වා ලෙඩෙක් මේ ස්නායු මැරලා කියලා. මේ බලපල්ලා බෑ කිව්වා ලෙඩෙක් මේ හොඳ වෙලා තියෙනවා. මේ එකක් නේ මේ වගේ වතාව මෙතන හැමදාම වෙන්නේ. අගයක් නෑ බං අපේ රටේ මේවා. මම පිටරටට ගන්න යනවා මේවා කරන්න. අපේ රටේ අපිට දෙන්නේ නෑ. මේ තෙල් ටිකක් බොන්න දීලා කරොත් මට ওই දියවැඩියාව කියන එක එකපාරයි. ආයි දෙපාරෙන්ද වෙන්නේ. ඉතල මං එහෙම බැලුවේ. අර මා බැලුම් කරලා කියන මාධ්‍යෙන් දැම්මම මම බොරු කරන්න කියලා ලැබි දෙන්නේ කැප්පන අපිට මැරෙනවා කියලා දානවනේ. මට තෙල් ටිකක් පෙයයි කියන්නේ ලකෝ ඔයාලම. දැන් තෙල් ටිකක් බොන්න දුන්නේ නැහැ කිද? ඈ මගේ ලැබි දෙන්නේ මැරෙනවා කියලා මාධ්‍යකින් දාලා තියදී පුළුවන්ද කියන්නකෝ? ඈ ඔබ තාම වැඩි. මේ තෙල් ටිකක් බොන්න දීලා වැඩකම් කරොත් දිය වැඩියාව කියන්නේ එකපාරයි. පිළිකාව එකපාරයි. ඇමරිකාවෙත් වැඩකම් කරලා බැරුව මංගාවට ඇවිල්ලා තුන්වෙනි පාර ඇවිල්ලා හොඳට හොඳ වෙලා මේ මාර්ගමෙන් පිළිකාව නැහැ කියලා. ආපහු ඇමරිකාත් යනවා. එතනදත් නැහැ. බදාදත්තාව නැහැ ඇමරිකාවේ දෙන්නේ. බදාදත්තාව ඇමරිකාවේ වැඩකම් කරලා බැරුවා අම්මයි දුවයි. හොඳ වෙලා ගියේ. බලපල්ලා. මේ දකිද්දි මේ කාල කන්නින්ට ගැන කේන්තියක් එන්නේ මේ රටේ ඉන්නේ. ඒක කරන්න දෙන්නේ නැහැ නේ බං අපිට. කිසිම බකුත් නැහැනේ. මට මොනවත් අවශ්‍ය නැහැ. මට තියලා දෙකේ තියෙන පොඩි බලයක් දුන්නා නම් ඇති මේ තෙල් ටිකක් බොන්න දෙන්න කියලා. දෙන්නේ නැහැ නේ පුතේ මේවට. ඇහක් නැහැ. මිනිස්සුන්ගේ ඇස්වල නැහැ මංගාවට එන. ඒ උනාට බෝට් ගියෝල යන්නේ කොහෙන්ද කියවන්නේ? අමුතු දේවල් නෙමෙයිද උව. ඕකයි. අද යන්න සතුටු වෙනවා. මොතරම් පේනවන්නේ.